ආයුබෝවන් කියලා පිළිගන්න ඔයාලා හැමදෙනාම අපේ drama class youtube channel එකට අද අපි කතා කරන්නේ ශූන්‍ය යාගය පිළිබඳවයි පහත රට ශාන්ති කර්ම අතර නාට්‍යම ලක්ෂණ වලින් අනුනව තව ශාන්ති කර්මයක් ලෙස ශූන්‍ය යාගය පෙන්වා දීමට පුළුවන් වින කැපුන් යාගය මෙනි පාල ශාන්තිය ඔඩිස ශාන්තිය යන නම් වලින්ද මෙම ශාන්ති කර්මය හඳුන්වනවා මේ බොහෝ විට පෞද්ගලික අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා කරනු ලබන ශාන්ති කර්මයක් වන අතර යම් කිසි පුද්ගලයෙකුට හෝ පවුලකට කොඩි වෙනියක් නැතිනම් හූනියමක් සිදු කර ඇතැයි හැඟේ නම් එම වින කැපීම සඳහා ඔඩිසේවත් ශූන්‍ය යක්ෂයාගෙන් පැමිණෙන ඌදුරු දුරු කිරීම සඳහා මෙම ශාන්ති කර්මය සිදු කරනු ලබයි මෙම ශාන්ති කර්මයේ ප්‍රධාන අරමුණ වන්නේ ආතුරයට මානසික විරේකයක් හා විනෝදාස්වාදයක් ලබා ගැනීම මෙහි උපත් කතාව ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස්කම් සහිතවද පොදුවේ ගත්කල කතාසාර එකක් ලෙස පෙන්වා දීමට පුළුවන් මහා සම්මත රජතුමාගේ බිසව වූ විෂ්ණු දේවියන්ගේ සහෝදරයෝ වූ මැනිපාල බිසව මෙහි කතානායිකාව වන්නේ මැනිපාල කුමරිය කෙරෙහි ඇල්මෙන් සිටි වසවර්ති මාරයා මහා සම්මත රජු යුද පිනස මාලිගයෙන් බැහැරව ගිය අවස්ථාවක ඇයගේ කුටියට ඇතුළු වීමට ගත් උත්සාහය ව්‍යර්ථක වෙනවා ඒ නිසාම වසවර්ති මාරයා කෝපයට පත් වී අවීචි මහා නිරයෙන් ගිනි කඳක්ද විස පොළඟකට මවා බිසවගේ යහන් ගැබට දානවා මන්ත්‍ර බලයෙන් දත කුෂ්ඨ වලින් වැසී ගිය සිරුර ඇති බිසව විරූපීත නැත්තියක් වෙනවා දේව සභාවේ මේ ගැන සිදු කරන සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස අජාකූට පර්වතයේ විසින ඔඩ්ඩිස ඍෂිවරයා ඇතුළු ඍෂිවරුන් 7 දෙනෙකු විසින් මෙම ශූන්‍ය යාගයේ සිදු කොට බිසව සූපත් කරනු ලබනවා තිරුවන් නැමදීමේ පූජාව දෙවිවරුන් මල් යහනට කැඳවීම තුන් යම යක්කුන්ට ශූන්‍ය වීදිය කැපකිරීම නානුමුරය හත් අඩිය දුරුටු පැනීම වඩික පටුන වැල්වලලු තීන්දුව අටමගල තීන්දුව පුහුල් තීන්දුව මෙම ශාන්ති කර්මයේ ප්‍රධාන පෙළපාලි ලෙස පෙන්වා දීමට පුළුවන් මෙහි වඩාත්ම විචිත්‍රවත් ජවනිකාවන්නේ නාට්‍ය අවස්ථා රසක් සහිත වඩික පටුනයි මැනිපාල බිසවට වසවර්ති මාරයා විසින් කරන ලද හූනියම කැපීමට වඩික දේශයෙන් පැමිණි යාගයේ හසල බමුණෝ මේ නිරූපණය කරනවා මේ ආරම්භ වන්නේ ප්‍රේක්ෂකයන්ගේ සිත් තුළ කුතුහලය ජනනය කරන කදිම රංග උපක්‍රමයකින් යකදුරා වීදියේ පිටුපස සිට වෙස් වලා ගන්න අතරතුරේ ප්‍රේක්ෂකයන්ගේ සිත් සතන් හැසිරවීමේ සමත් වූ මෘදු මන්ද තරංගාකාර හඬකින් බෙරකරුවෙකු විසින් යක් බෙරයට තට්ටු කරනවා ස්වල්ප වේලාවකින් වෙස් වලාගත් ඇදුරා වීදියේ පිටුපස සිට මතුවී එක්තරා මුද්‍රාවක් පා නික්ම යනවා මේ තේවරක්ම කරනු ලබනවා ඉන්පසුව නායක ඇදුරා නාට්‍යයට මුල පුරමින් වඩිගපුර දේශෙන් සද්දෙන බමුණ ඇවිදින් කළ වඩිග පාටුනේ මෙසේ බමුණෝ යාග කරමින් යන ආදී වශයෙන් කවි කීපයක් ගායනා කරනවා මේ කවි කියා අවසන් වූ පසු පාත්‍රය හඳුන්වා දෙන කවිය කියනු ලබනවා එනම් ජටා හිස දරමින සුද්ධ අෂ්ටක වැල්ද කරලන කොඩයගෙන සුරතින මෙසේ බමුණික් සබේ නික්මුණ ඉන්පසුව එම බමුණා රංග මණ්ඩලයට පිවිස පරික්‍රමණය කරමින් එක්තරා නියමිත තාලයකට නටනවා ඔහු මුඩි කොණ්ඩයකින් හා තලප්පාවකින් හිස සරසා මාල පූණ නූල එකස්වැල්ල ආදී පැලඳ ඇසට කළු කණ්ණාඩි කුට්ට මත පැලඳගෙන සිටිනවා ඔහුගේ අබරණ අතර වලලු හා නූපුරද දකින්නට පුළුවන් ඔහු එක් අතක පොතක් හා අනෙක් අතෙහි කොඩයක්ද දරමින් සිටිනවා බමුණා ස්වල්ප වේලාවක් නැටුව පසු එක් ඇදුරෙක් ඉදිරියට ඇවිල්ලා ඔහුගෙන් ප්‍රශ්න අසන්නට පටන් ගන්නවා ඉන්දියාවෙන් එන මේ බ්‍රාහ්මණයා සිංහල නොදන්නා අතර ඔහු ව්‍යාජ පාලි භාෂාවකින් කතා කරනවා ඔහු කියන දේ ඇදුරාට තේරුම් ගත නොහැකි වීම සහ ඇදුරා කියන දේ ඔහුට තේරුම් ගත නොහැකි වීම හේතු කොටගෙන හට ගන්නා නොඑක් භ්‍රාන්ති මෙන්ම බමුණා කතා කරන ව්‍යාජ පාලි වචනද වඩික පටුනේ රැඟුමේ හාස්‍ය රසයට තුඩු දෙන කරුණ ලෙස පෙන්වා දීමට පුළුවන් ඇදුරා සහ බ්‍රාහ්මණයා අතර ඇතිවන සංවාද මොනවාද කියලා අපි බලමු මුලින්ම බමුණා ඇදුරාන්ට අත දික් කරමින් දේව මනුස්සානං අත්ති බහු මනුස්සානං අත්ති මණ්ඩපං අත්ති ආලෝකං අත්ති කිං කාරණං අත්ති යන ප්‍රශ්න කරනවා ඊට පස්සේ ඇදුරා තොවිලයක් මේ කරන්නේ තොවිලයක් ඊට පස්සේ බමුණා බෙර හඬට බය වූ විලාසයක් පෙන්නලා බෙර කරු වෙත රත දිග කොට බෙර වයනට එපය හංගමින් නායක ඇදුරාගේ භාෂායන් අත්ති යන ප්‍රශ්න කරනවා ඊට පස්සේ ඇදුරා බස් යන්නේ මේ පාරෙන් නොවේ කන්දෙන් යහා පැත්තෙන් යනුවෙන් පිළිතුරු ලබා දෙනවා ඊට පස්සේ මේ සංවාදයට ගුරුන් ආශ්‍රය එකතු වෙනවා ඒයි ඔයාට සිංහල තේරෙන්නේ නැහැ ඉංග්‍රීසියෙන් අහපන් යන්නේ කොහෙද කියලා ඊට පස්සේ ඇදුරා අහනවා ඉංග්‍රීසියෙන් යන්නේ කොහෙද ඊට පස්සේ බමුණා නැවතරක් කියනවා මේ මනුස්සාන ලංකාදුරට භාෂාන් නැති ඊට පස්සේ ඇදුරා ගේ දෙසට හැරිලා එහි වාඩි වී සිටන අයට කියනවා ඔන්න ඔයි දොර මුල්ලෙන් අයින් වෙන්නලු ඊට පස්සේ ගුරුන් ආශ්‍රය නැවත කියනවා දොඩවන භාෂාවක් නැද්ද කියලායි අහන්නේ ඊට පස්සේ බමුණා දුරුවල භාෂා නැති දේව භාෂා නැති මේ මනුස්සානන් නැති මේ තෙලිඟු භාෂාවෙන් නැති ඊට පස්සේ ඇදුරා කියනවා පුන්නකු දෙන්න පුළුවන්ද කියලා අහනවා ඊට පස්සේ ගුරුන් ආශ්‍රය කියනවා එහෙම නොවේ එයාට සගිස්කෘත පුළුවන්ලු තෙලිඟු පුළුවන්ලු උඹටත් ඒවා පුළුවන් නම් කතා කරපන් ඊට පස්සේ බමුණා පාලි භාෂායන් ජානාමි කියලා ප්‍රශ්න කරනවා ඊට පස්සේ ඇදුරා තොකන් තොකන් ජානාමි
ඊට පස්සේ බමුණා ඒකට ප්‍රීතියෙන් උඩ පැනමින් නටමින් වැදුරා වෙතට ගොස් බදාගෙන ඔහුගේ කරට පනින්නට සැරසෙනවා. ඊට පස්සේ බමුණා සන්තුට්ටින් අත්ති තිට්ටති යනුවෙන් ප්‍රකාශ කරනවා. ඊට පස්සේ ඇදුරා කෝසීත්වං යනුවෙන් ප්‍රශ්න කරනවා. ඊට පස්සේ බමුණා අහම් බ්‍රාහ්මණ මනුස්සානම් අත්ති යනුවෙන් පිළිතුරු ලබා දෙනවා. ඊට පස්සේ ඇදුරා ගච්ඡාමි කින්. ඊට පස්සේ බමුණා කියනවා රෝගාතුරං කිම් භක්තිකං. ඊට පස්සේ ඇදුරා බෞද්ධ භක්තිකං යනුවෙන් පිළිතුරු ලබා දෙනවා. මේ විදිහට තමයි සංවාදයේ දෙන්නේ මේ වඩික පටුන තුල. වඩික පටුන පිළිබඳ මත කිහිපයක් තිබෙනවා. මල්සර නම් රජෙකුට නාගපට්ට නමෙන් හා වඩික දේශයෙන් පැමිණි බමුණන් මෙම යාගයේ පැවැත්වූ බව, මාලිස තෙරුන් මේ සිංහලයට නැගූ බවත් රාජ උඩිසියේ සඳහන් වෙනවා. නාට්‍යම ලක්ෂණසේ සැලකෙන කතා ප්‍රවෘත්තියක් තිබීම, අනුකරණය හා අනුරූපණය, සංවාද භාවිතය, වාද්‍ය භාණ්ඩ යොදා ගැනීම, චරිත හා භූමිකා, සමාරෝපය, වේශභූෂණ සහ අංග රචන, රංග භූමිය අලංකරණ නාට්‍ය උපක්‍රම භාවිතය, ප්‍රේක්ෂාව, ප්‍රේක්ෂක සහභාගිත්වය, නාට්‍ය උපකරණ, ආලෝක භාවිතය ආදී වශයෙන් සතර අභිනය මිහි භාවිතා කරලා තිබෙනවා. පාලි, සංස්කෘත, දෙමළාදී භාෂා 18කින් මෙහිදී බමුණෝ සංවාදයේ යෙදෙනවා. සංවාද හාස්‍ය රසයෙන් යුක්ත වන අතර වැරදි උච්චාරණ බහුලයි. වාචික අභිනය ඉතා රසවත්ව මෙහි දකින්නට පුළුවන්. යකදුරන් මෙහිදී අඳින රංග වස්ත්‍ර ඉතාමත් විචිත්‍රයි. බමුණු විලාසයේ උද්දීපනය වන ආකාරයෙන් වේශභූෂණයේ සහ අංග රචනය යොදාගෙන තිබෙනවා. ශූන්‍ය වේදිය ඇතුළු රංග භූමි අලංකරණද ආහාර අභිනයට නිදසුන් ලෙස පෙන්වා දීමට පුළුවන්. පොදුවේ සතර අභිනයම මෙහි දකින්නට පුළුවන් වන අතර අතීත කතාවත් සතර අභිනය යොදා ගනිමින් ඉදිරිපත් කරන ලබන නාට්‍යම අවස්ථාවක් ලෙස මෙම ශූන්‍ය යාගය නම් වූ ශාන්ති කර්මය පෙන්වා දීමට පුළුවන්. පහතරට ප්‍රදේශයේ දක්නට ලැබෙනා විචිත්‍රවත් ශාන්ති කර්මයක් ලෙස ශූන්‍ය යාගයේ ශාන්ති කර්මය පෙන්වා දීමට පුළුවන්. අපි ඊළඟ පාඩමේ මඩු ශාන්ති කර්ම පිළිබඳව ඉගෙන ගනිමු.